සුදානම් නැහැ අද මම දැන් ප්ලේ කරපු ගීතේ ඒ ගීතේ කොහොමද වාදනය කරගන්නේ කියලා හොඳයි අපි එමනම් වීඩියෝ එකට යමු වා මේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා සුදානම් කරලා දාගන්න මේ channel එකේ संगीत මේ වීඩියෝ එක මම ප්‍රස්තාරකරණයක් කරලා දෙනවා. මේ ප්‍රස්තාරයේ තියෙන්නේ මේ සිංහල ස්වර පාවිච්චි කරන්නේ නැතුව ඉංග්‍රීසි අක්ෂර පාවිච්චි කරලා ඉවරලා සිංහල ක්‍රමයට ලියව ප්‍රස්තාරය තමයි තියෙන්නේ. ඒක ඔබට වෙසන් නොටේෂන් එක කියලා කියන්නේ. වෙසන් නොටේෂන් කියලා කියන්නේ වෙනත් ජාති. මේ තියෙන්නේ සිංහල ප්‍රස්තාර. ඒවා ඉංග්‍රීසි අකුරු තමයි යොදන්නේ. ඒක සිංහල ප්‍රස්තාරයේ वेस्टर्न म्यूजिक फोफो अदारेद विषय ඒ සම්බන්ධව ඉදිරි පාඩම් කරලා දැනගන්න පුළුවන් මම බලාපොරොත්තු වෙනවා ඉදිරි පාඩම් කරලදී වෙස්ටර්න් නොටේෂන් එක. ඒ කියන්නේ බටහිර විදියට ලියපු සංගීත ප්‍රස්තාරයක් අරගෙන කරලා ඒ ආශ්‍රය කරගෙන ගීතයක් කොහොමද වාදනය කරන්න කියලා කියවලු. හොඳයි අපි එහෙනම් මේ ගීතයට යමු. ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේන නැති තියෙන ලේටස්ට් එක ගත්තාන් පස්සේ පළවෙනි බාරක දෙවෙනි බාරක කෝරස් එකේ මේ මම පිළිවෙලට ප්ලේ කරගෙන යන්න බලා ගන්න. ඔයාලට A මේක පාවිච්චි කරන මේ නෝට්ස් එකක් පෙන්නනවා. මෙතන A තියෙනවා. මේක B, මේක ලෙෆ්ට් හෑන්ඩ් B වෙනවා. මේක D. මේ ටිකත් අල්ලලා මේ යටත් අල්ලලා D. ඊට පස්සේ E. E. මෙතන F sharp. ඔය ස්වර ටික තමයි මේකේ සම්පූර්ණ ගීතේ පුරා වාදනය වෙන්නේ. නහ අපි දැන් ප්ලේ කරලා බලමු. වඩ මුල තියෙන ලයින් එක මම ප්ලේ කරලා පෙන්වන හිමිට පළවෙනි සා දෙවෙනි භාගය බලන්න A B B D D E E F කොහොමද යන්නේ ඊළඟ තේනවා 3 4 කියන බාර් දෙකේ ඔක පොඩි පේන පළවෙනි මාත්‍රාව නියම මාත්‍රාවක් ඒවා වෙස්ටර්න් මියුසික් වල රෙස්ට් මීක් කියලා කියනවා අපි අපේ ක්‍රමයට නිහන භාෂාව පෙන්නන්නේ ඔයගෙ දැන ලක්කෝ ඒක නිකන් බලා දැනගන්න වඩා හරි පහසුයි ඔය විදිහට දැනගත්තාම පස්සේ නොටේෂන් එක ගැන මේ වෙන් තියෙන මේවා තමයි ඉරි වලින් තියෙන මේවා තමයි ඒ ඉරි වලින් ගන්න ඇදෙනේ දැන් ලබන්නේ ගන්න නිහඬ වෙන්න ඔන්න ඔය දැනගන්න උතර යම් ඉගෙන ඉල්ලක් සිද්ධ වෙනවා ඒ ලංකාවේ ප්‍රශ්න තියෙන්නේ ඉගෙන ගන්න අසා නැති කම උතර ඒ ඉගෙනගෙන ප්ලේ කරනවා නම් මේ ඒක ගොඩාක් වටිනවා නැත්තම් අඳුරේ අතපල ගන්නවා වගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට අපි යනවා 3 4 කියන බාර් එක. 3 4 බාර් එක තියෙන්නේ E එකයි F sharp එකයි A එකයි. ඒතර A මෙතන F sharp මෙතන. ඒක සම්පූර්ණ එකක් තියෙනවා. ප්ලේ කරලා ගන්න බඳවට. ඊළඟ ඊළඟ බාර් එක
F sharp kayak I. Nah, mana note yang dilihat? Kalau chord ke note kan? Chord ke A note kan? Tama ya, ini chord sudah zaman kan? Nih, bagi apa? Pina passing note kita, tapi zaman ini. Nih, kedi. Apa yang ke? Ini bagi note apa aja kan? Raya jangan. Tama ya. F sharp A A F sharp B. Put it on the again. Milan Music. Ewa natta Milan Munasinghe kena channel leka oya YouTube ke search karna kota. Ata menne meya kareta videos clips. Kipeyama dakina labena. Etoda yam kisi kenekutta music danama. Eka batayira sangeetha weva peradika sangeetha weva onaema music danuma oyata me channel leka haraha laba ganeeme avakash thiyena. Oyata man me pennanne me channel leke ඔයාට ඒ channel එක click කරාන් පස්සේ ඔයා ඒ channel එක click කරන්නේ යම්කිසි instrument එකක් play කරන්න දැනුමක් ලබා ගන්න. ඒ වගේම ඒ instrument එක play කරාන් පස්සේ කොහොමද ඒක sound වෙන හැටි ඒක හොයා ගන්න. නැත්තම් ඒ යම් අපි කියමු saxophone කියලා. Saxophone covers, clarinet covers, ඊට පස්සේ violin covers, guitar covers අපිට හොයා ගන්න පුළුවන් මේ channel එක search කරන ඔයාට ලැබෙන වාසියක් තමයි ඒවා. ඒතකොට මම මේ පෙන්වන්නේ මගේ වීඩියෝ channel එක හරහා ඔයා වෙනුවෙන් present කරන videos. ඒතකොට මේ video ඕන එකක් click කරලා ඔයාට බටහිර සංගීතයේ න්‍යායක දැනුම ගන්න පුළුවන්. බටහිර සංගීතය පාවිච්චි කරලා level ලා instrument play කරන දැනුම ගන්න පුළුවන්. ඒ වගේම පෙරදිග සංගීතයේ න්‍යායක දැනුම ගන්න පුළුවන්. පෙරදිග සංගීතය පාවිච්චි කරලා වයින් වගේ instrument play කරන හැටි දැනගන්න පුළුවන්. ඊට අමතරව මේකේ විශේෂ දැනුම් සම්භාරයක් දෙනවා O level කරන සහ 6 වසරේ සිට 11 වසර දක්වා සිසුන්ට ඒගොල්ලන්ගේ න්‍යායික දැනුම සංගීතය පිළිබඳ එක බටහිර සංගීතය වේවා පෙරදිග සංගීතය වේවා බට ඒ සංගීත ක්‍රම විද දෙක ගැනම න්‍යායික දැනුමක් ඔයාලට මේ හරහා ලබා ගන්න පුළුවන්. ඒම් නිසා මම මේ පෙන්වන වීඩියෝස් නරබා ඔයාගේ දැනුම පුරුල් කරගන්න පුළුවන්. ඔයා සෑමදාම රැඳී සිටින්න මේ channel එකත් එක්ක ඔයාගේ music knowledge එක වැඩි කරගන්න පුළුවන්. එතකොට යම් කිසි ප්‍රශ්නයක් මේ වීඩියෝ සම්බන්ධව මේ උගානන න්‍යායික දැනුම සම්බන්ධව උගානන දේවල් සම්බන්ධව කුමන හෝ ප්‍රශ්නයක් තිබේනම් ඔයාට පුළුවන් comment box එකේ comment එකක් දාන්න අනිවාර්යයෙන්ම ඒකට මම ආන්සර් කරනවා අනිවාර්යයෙන්ම ප්‍රචාර දක්වනවා හොඳයි එහෙනම් අපි අද පාඩමට යමු ඊළඟ වස් එක ගමු වස් එකේ තියෙන්නේ පාවෙලා ඉන්න බාන් වස් එකේ මම ඔය පොඩ පොඩ ස්ක්‍රීන් එක දාලා තියෙන්නේ ඔය පේන ටිකේ පළවෙනි ලයින් එකේ තියෙන්නේ මේ පළවෙනි බාර් දෙක ඊළඟ
අපි අනුතරා කියනවා වගේ කොටසක්. හරි අපි එවන මේ වගේම විසඳ නැගින් යනතරත් හමු